පින්නතුන් දන්නවා බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ මොකටද බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ නහි සීලවතං හේතු උපච්ඡන්ති තථාගතා අට්ඨකරා තීනි පදා සම්බුද්ධේන පකාසිතා තථාගතයන් වහන්සේලා මෙලව උපදින්නේ සිල් රකින්න උගන්වන්න නෙවෙයි නහි සීලවතං හේතු සිල් රකින්න උගන්වන්න උන්වහන්සේලා මේ ලෝකේ උපදින්නේ නැහැ අට්ඨකරා තීනි පදා අකුරු 8ක් සහිත පද 3ක් උන්වහන්සේලා දේශනා කරනවා ඒක තමයි බුදු කෙනෙක්ගේ සුවිශේෂතාව අන්හරි මොකක්ද මේ අකුරු 8ේ පද 3 අනිත්‍ය දුක්ඛ අනාත්ම බුදුහමඳුරෝ දේශනා කරන්නේ අනිච්චේ නිච්ඡන්ති අනිත්‍ය දේවල් නිට්ටයයි කියලා හිතන දුක්ඛේ සුඛන්ති දුක් සහිත දේවල් සැපයි කියලා හිතන අනත්තනි අත්තාති මගේ මාගේ නොවන මම මාගේ නොවන දේවල් මම මාගේ ලෙස සලකා ගන්න සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ ditta විපල්ලාසෝ හඳුනා ගැනීමෙන් විපර්යස්ත වූ දැක්මෙන් විපර්යස්ත වූ චින්තනයෙන් විපර්යස්ත වූ ලෝකයක් තියෙනවා ඒ ලෝකයට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධම පැහැදිලි කරන එක තමයි බුදු කෙනෙක්ගේ අරමුණ මේ ත්‍රිලක්ෂණ අවබෝධයට යා යුතු මඟක් තියෙනවා ත්‍රිලක්ෂණ අවබෝධය කියලා කියන්නේ විදර්ශනාවට විදර්ශනාව කියලා කියන්නේ කිතියෙන් තනිපදයකින් කියනවා නම් නිවනට ඒ නිසා මේ නිවන අරමුණු කරගෙන යන කෙනාට යන මාර්ගයක් තියෙන්න ඕනේ. ඒ මාර්ගය බුදුදහමේ කතා කරන්නේ ඒසෝ මග්ගෝ නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය. ඒසෝ මග්ගෝ මෙච්චරමයි මගක් තියෙන්නේ. නත්ථඤ්ඤෝ වෙන මාර්ගයක් ඇත්තේ නැහැ. දස්සනස්ස විසුද්ධිය විසුද්ධිය පිනිස දර්ශනේ පහළවීම පිනිස. ඒ නිසා ඒ දර්ශනය ප්‍රතිපදාව අඳුනා ගැනීම හරි වැදගත්. අපි අද කතා කරන්නේ බුදුදහමේ ඒ විමුක්තිය සඳහා වන ප්‍රතිපදාව කොහොමද අපි උගන්වන්නේ? කොහොමද මේ මාර්ගය උගන්වන්නේ? ඒ මාර්ගයේ ප්‍රතිපදාවේ තියෙන කොතනද කොහොමද අපි මේක යන්න ඕනේ කියන එක පිළිබඳ බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් ඉගැන්වෙන විග්‍රහය. අපි දන්නවා දැන් අපි මෙතනදිත් කිව්වා මාර්ගයක් තියෙනවා ඒ මාර්ගය අඳුන්වනවා කිව්වේ මොන මාර්ගය කියලාද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගයට තවත් වචනයක් අපි කියනවා පටිපදා කියලා. ඒක හඳුන්වන්නේ මොන ප්‍රතිපදාව කියලාද? මධ්‍යම ප්‍රතිපදාව කියලා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ දෙකක්ද එකක්ද එකක් එකක් ඒක මං කියන්නම් තියෙන තැන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ඕගොල්ලෝ බලන්න ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා කියලා අන්ත දෙක බැහැර කළ යුතුයි ඒතේතේ උභවන්තේ අනුපගම්ම මච්චිමා පටිපදා කියලා මේ අන්ත දෙක බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාවක් බුදුහාඳුරු උගන්වනවා කියලා අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ඒ මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා කියනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකක්ද? මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒ ගැන අපිට කිසිම ප්‍රශ්නයක් විමතිය වෙනස් අදහසක් නැහැ මම දැනගන්න කැමති මේ මධ්‍යම ප්‍රතිපදාව කියන මේ වචනය ඇයි අපි ඒ ඒ විදිහට හඳුන්වන්නේ ඇයි මේකට මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මධ්‍යම කියන මේ අර්ථය තේරුම මොකද්ද මොකක්ද අම්ම හිතන්නේ මැදුම් පිළිවෙත හරි මං අහන්නේ මධ්‍යම කියන එකේ මේක අර්ථය මොකද්ද අන්ත දෙකටම යන්නේ නැතුව
මාධ්‍යම මැද යා යුතුයි කියලායි මේ අම්මලා කියන්නේ. මේ මහත්තුරු මොකද කියන්නේ? අර අතන ඉන්නවා මේගොල්ලෝ බණ ඔස්තරලා. කොහොමද කියන්නේ? මාධ්‍යම කියලා ඒ කියන්නේ මේකට. ඒ අදහසමද? මොකද්ද අක්කේ කියන්නේ? ඈ? පාම මොකද කියන්නේ? ඇයි මේකට මාධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ? කවන්නේ වැරදුනාට හරයි. එතකොට අපි සාමාන්‍ය පොදු අදහසක් කියුණා මොකද්ද මහතුරු? අන්ධකාමී නොවි මධ්‍යස්තව මැදින් ගමන් කිරීම කියලා. ඇත්තටම අපිට මේක තමයි බොහෝ පොත්පත්වල එහෙම අහන්න ලැබෙන්නේ, දකින්න ලැබෙන්නේ. අපි කියවන තැන්වල තියෙන අධික සැපත් නැති අධික දුකක් නැති මධ්‍යස්ත ස්වභාවයෙන් ගමන් කිරීම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. මං කිව්වොත් මේක වැරදි කියලා, මේ අදහස වැරදි කියලා මම කිව්වොත් මොකද? හැබැයි ඉතින් මට ලේසි වෙන්නේ නැහැ. මේ හාමුදුරුවොත් අහගෙන ඉන්නවා. උන්වහන්සේලා මට යන්න දෙන එක නැහැ. ධර්ම බණ මොකද්ද පන්සල් ආවාසකේ මාව හිරාඩස්සේ තියයි. මේකේ මං වැරදි අදහසක් කිව්වොත් මම මේක වැරදි කියන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න. අපි මධ්‍යම ප්‍රතිපදාව කියලා ලියලා කියලා උගන්වලා තියෙන බොහෝ තැන්වල තියෙන ධර්මයට ප්‍රතිවිරුද්ධ අදහසක්. ඒ නිසා අපි කියනවා අධික සැපත් නැති අධික දුකත් නැති මධ්‍යම තත්ත්වෙන් ඉන්න ඕනේ. හැම තත්තා කාමසකල්ලිකාණ යෝගයට යන්නේ නැති අත්කලමතාණ යෝගයට යන්නේ නැති මධ්‍යස්තව ඉන්න ඕනේ කියලා අපි කියනවා. මම මෙහෙම අහන්න. දැන් කාමසකල්ලිකාණ යෝගය ඔයගොල්ලෝ දන්නවනේ එක අන්තයක් නේ. කාමසුකල්ලිකාණුයෝගේ ඇතිවන්නේ කිනම් දර්ශනයක් පදනම් කරගෙනද? ඒක කාමසුකල්ලිකාණුයෝග කියන වචනේම තේරෙනවා මේක ප්‍රතිපදාවක් කියලා. අනුයෝගනේ. මේ දොරේ ප්‍රතිපදාව ඇති වෙන්නේ මොන දර්ශනේ නිසාද? මෙරිලා උපදින්නේ නැහැ කියලා හිතන නිසා. ඒක තියෙන්නේ යාව ජීවං සුඛං ජීවේ ඍණං කෘත්වා ගෘතං පිබේත් भस्मी कृतस्य देहस्य पुनरागमनं कृत पण තියනකන් සැපට ඉන්න එකයි තියෙන්නේ. නයාරං හරි කමන්නේ ගිතෙල් කණ එකයි තියෙන්නේ. ශරීරය අලු කරාට පස්සේ සොහනට ගිහිල්ලා ආපහු උපදින්නේ නැහැ. ඒ කියන්නේ මරණින් පස්සේ උපතක් නැහැ කියලා හිතන අය ඉදිරිපත් කරන ප්‍රතිපදාව මොකද්ද? කාමසුකල්ලිකාණ යෝගය. හොඳයි, ඒගොල්ලන්ගේ ඒ දැක්මේ හැටියට දර්ශනීය හැටියට වැරදි දෙයක නේ? හරි. ඇයි මැරිලා උපදින්නේ නැත්තම් මොකටද මේ බිම වාඩිලා බණ අහන්නේ? නෑ නෑ, මොකුත් මම බොන්නේ නෑ. ඔව්. එතකොට එතනදි කතා කරන්නේ මැරිලා උපදින්නේ නැත්තම් ඇයි දන් දෙන්නේ? තියෙනේ ඔක්කොම කාලා ඉන්න එකට තියෙන්නේ. ඒ සිල්ලන කින්නේ අනිත් අයගෙන් කඩා වඩාගෙන හරි කණේකට තියෙන්නේ, මරාගෙන හරි කණේකට තියෙන්නේ, ගාතේ කපාගෙන හරි පොල් පිත්ත තියලා ප්‍රශ්නේ නැහැ. එතකොට මේක තනිකරම උච්ඡේද දෘෂ්ටිය පදනම් කරගෙන, උච්ඡේද කියලා කියන්නේ මෙරිල උපදින්නේ නැහැ කියන එකයි. උච්ඡේද දෘෂ්ටිය පදනම් කරගෙන තමයි කාමසුකල්ලිකාණ යෝගේ ඇති වෙන්නේ. එතකොට ප්‍රතිපදාව කාමසුකල්ලිකාණ යෝගය දර්ශනය මෙරිල උපදින්නේ නැහැ කියන උච්ඡේද දෘෂ්ටි. හරිනේ. අත්කලම තානියෝගයට එන්නේ මොකක් නිසාද? ශරීරයට අධික සැප දෙන මේ දුක් දෙන එක. ඒගොල්ලෝ කියනවා ආත්මය සදාකාලිකයි. දුක්ඛේන දුක්ඛං අධිගන්තබ්බං විඳෝලම දුක ඉවර කරන්න ඕනේ. එතකොට සදාකාලික ආත්මය පිළිගන්න නිසා ඒගොල්ලෝ එනවා අන්න ශාස්ත්‍රවාදය. ශාස්ත්‍රවාදය නිසා ඒගොල්ලෝ එනවා මොකේදද? අත්කලම තානියෝගේට. උච්ඡේදවාදී නිසා ඒගොල්ලෝ වෙනව මොකේදද? කාමසුකල්ලිකාණියෝගේට. එතකොට බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රවාදී කියන්නේ සදාකාලික ආත්මය පිළිගත්තද? නැහැ. ඒක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. බුදුහාමුදුරුවෝ මරණින් පස්සේ උපදින්නේ නැහැ කියන උච්ඡේදවාදී පිළිගත්තද? එතකොට ඒකත් ප්‍රතික්ෂේප කළා. එතකොට ශාස්ත්‍රත උච්ඡේද දෙකෙන් ඇති වෙන කාමසුකල්ලිකාණියෝගේ බුදුහාමුදුරුවෝ පිළිගත්තද?
අත්තිගලමතා නියෝගෙ බුදුහාමුදුරුව පිළිගත්තද? එතකොට අන්ත දෙකක් බැහැර කළා බුදුහාමුදුරුව. දර්ශන දෙකක් බැහැර කළා. එතකොට දෘෂ්ටි දෙකයි අන්ත දෙකයි බුදුහාමුදුරුව දෙකම බැහැර කළා තියෙන්නේ. එදා බුදුහාමුදුරුව පහළ වෙනකොට ඉන්දියාවේ තිබිච්ච මිත්‍යා දෘෂ්ටි කීයක් තිබ්බ කියනවද? 62යි. ඒ 62ම එක්ක කාමසුකල්ලි ආනියෝගයට අදීති එක්ක අත්තිගලම තානියෝගයට අයිති එක්ක ඔය අතර තත්වයකටයි අයිති වෙන්නේ. එහෙමනම් බුදුදහම මේ මැද්දට වැටුණොත් කීවෙනි මිත්‍යා දෘෂ්ටිය වෙයිද? දැන් අතන 62යි මේකයි 63 වෙනවා. එනිසා මතක තියාගන්න ඕනේ බුදුදහම මැද්දට එන්නේ නැහැ. ඒක බුදුහාරව දේශනා කරන යෝ උභන්ත මභිඥාය මච්ඡේ මන්තාන ලිප්පති. උභයන්තේ බහැර කොට මැද්දකද නොයලේ. මොකද මැද්ද කියන්නේ අන්තයක්මයි. මැද්ද අන්තයක් කියන්නේ මෙහෙමයි. දැන් මේ කොලේ මැද්ද මම ඔයාලට පෙන්නනවා මෙතන. මෙතනනේ මැද්ද. දැන් මේකේ මැද්ද කොහෙද? මෙතනනේ. මැද්ද හැම වෙලාවෙම ගන්නා වූ නියදියට අනුව වෙනස් වෙනවා. මැද්ද කියන එක සාපේක්ෂයි. ගන්නා වූ නියදියට අනුව මැද්ද වෙනස් වෙනවා. ඒ නිසා මේ මැද්ද කියන කතාවක් බුදුදහමේ කතා වෙන්නේ නැහැ. දැන් අපිට තියෙනවා ප්‍රශ්නයක්. එහෙනම් ඇයි මේකට බුදුහාමුදුරුවෝ අන්නාරි මොකද අම්මේ? ඇයි මේකට එහෙනම් මධ්‍යම ප්‍රතිපදාව කියලා කිව්වේ කියලා? ඇයි මේකට මධ්‍යම ප්‍රතිපදාව කියලා කිව්වේ? නිකම් මොකක් හරි එකක් ඇතිනේ හේතුවක්. පින්නතුනි ධර්මයේ තියෙනවා මධ්‍යම කියන වචනේ දෙපොළක අපිට හම්බ වෙනවා. තව ගොඩක් තැන්වල හම්බ වෙනවා. අර්ථ දෙකක් මම මේ කියන්නේ. කච්චානගත සූත්‍රයේදී කියනවා මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. ඒකේ තියෙන්නේ දොයනිසිතායන් බොහෝ ගච්ඡාන ලෝකෝ යේබුයේන අත්ිතංච නත්ිතංච සබ්බං අත්ීති අයමේකවන්තෝ සබ්බං නත්ීති දුතිතිතිවන්තෝ ඒතේතේ උබෝවන්තයන් පගම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. තථාගතයන් වහන්සේ මධ්‍යම දේශනාවක් කරනසේක. මේ මධ්‍යම දේශනාව කියන එක ඉංග්‍රීසියට පරිවර්තනය කළා තියෙන්නේ central teaching of central philosophy of Buddhism. බුදුදහමේ තියෙන කේන්ද්‍රීය දර්ශනය මජ්ක්‍ධිමා පටිපදා කියන එක අපි පරිවර්තනය කරේ ඉංග්‍රීසියට කොහොමද? middle path කියලා. middle කියන්නේ මැද්ද කියන එකයි, central කියන්නේ මැද්ද නෙමේ මූලික කියන එකයි. දැන් මේ central points මේක මේ රට මැද තියෙන නිසා නෙමේ. මේක මධ්‍යම කියලා කියන්නේ කේන්ද්‍ර කියන අර්ථයක් තියෙන්නේ. මේක රටේ තිබිච්ච ඒ කාලේ මම හිතන්නේ සමහරට රටේ අගනුවර වෙච්ච නිසා අසුද්දා කිව්වද දන්නේ නැහැ. නුවර තියෙනවනේ මධ්‍යම බස් නැවතුමක්. තියෙනවද? ඕගොල්ලන්ගේ තියෙනවනේ කටුකස්තට මධ්‍යම වෙලද පොළ. එතකොට මොකේට මැද්දෙන් තියෙන ඉන්දද ඒකට මධ්‍යම කියන්නේ? මධ්‍යම කියලා කියන්නේ මැද්ද කියන අර්ථයෙන් නෙමෙයි එතන ප්‍රධාන කියන අර්ථයෙන්. මච්චිමා දේශනා කියන එකත් මච්චිමා ප්‍රතිපදා කියන එක දෙකෙම තියෙන්නේ මූලික ප්‍රතිපදාව. නැතුව මැද්දක් නැහැ. බලන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියලා මේ ගන්න එහෙකවත් මැද්දක් තියනවද කියලා? දැන් අපි නිකන් ගමු සම්මා වාචා. බරු කියන්නේ, කේලම් කියන්නේ, හිස් වචන කියන්නේ, පරුස වචන කියන්නේ. දැන් ඔගේ බරු කියන්නේ කියන එකේ මැද්ද කොහෙද? නැ බරු කියන්නේත් නැහැ, ඇත්ත කියන්නේත් නැහැ වගේ. එහෙම නැත්තම් බරුයි ඇත්තයි එකතු කරලා කියනවා වගේ. එහෙම නැහැ. බරු කියන්නේම නැහැ, ඇත්තමයි කියන්නේ. එහෙනම් මේකේ තියෙන්නේ ඒකායන තත්ත්වයක්. එහෙමත් නැත්නම් අපි ගත්තොත් එහෙම ප්‍රාණඝාතේ අදත්තා දානේ කාම මිත්‍යාචාරය කරන්නේ නැහැ කියලා කියනවනේ. ඕකේ මැද්ද කොහෙද? ප්‍රාණඝාතේ කරන්නේ නැහැ කියන එකේ මැද්ද කොහෙද? ඒ කියන්නේ මරන්නෙත් නැහැ, නොමරින්නෙත් නැහැ වගේ බාගෙට මරලා දිනනවා වගේ එකක්. නෑ මරන්නෙම නෑ, මෛත්‍රී සහගත වෙනවා. එතකොට තියෙන්නේ ඒකායන තත්වය. හොරගම් කරන්නේ කියන එකේ කොහෙද මැද්දක් තියෙන්නේ? හොරගම් කරන්නෙත් නැහැ, ඔහෙ ටිකක් හොරගම් කරනවා. නෑ හොරගම් කරන්නෙම නෑ, පරිත්‍යාගශීලී වෙනවා කියන එක නේද තියෙන්නේ.
काम मिथ्याचारे वलकिनोकिन काम मिथ्याचारे ब्रह्मचारी वचने अभी कत्ते मेद लंग अर्थिंग मिसा मेकट तीन मूलिक धर्मानुकूल अर्थिंग मेक क्वच्चर अभी वरद वाग्याद इस्कोले लमाइंते हेम इस्कोले उगाननवा धाम पासले दित अभी उगाननवा बोसतानन वहांसे सिदुहत कुमारे हटियेट रम्य सुरम्य सुब मालिगावल अधिक सपविन्न एनवासे सिदुहत तापस्या अधिक लेस दुष्कर क्रिया वेदी दुक्विन्न ईट वासे मे देख मातरला मैदट आवा ඊට පස්සේ නිවන් දැක්කා කියලා. ඒ කියන්නේ මැද්දට ඇවිල්ලා නිවන් දැක්කා. බලන්න දර්ශනය සහිත බුදුදහම මොනතරම් ප්‍රාථමික ප්‍රතිපත්තියකට ලඟු කරලා තියෙනවද කියලා. බුදුහාමුදුරුවෝ නිවන් දකින්නේ කෑම අඩු කරලා නන් නෙමෙයි. බුදුහාමුදුරුවෝ නිවන් දකින්නේ සැප අඩු කරලා නෙමෙයි. බුදුහාරෝ නිවන් දකින්නේ මොන අඩු කරලාද? කෙලෙස් අඩු කරලා. ඒ සඳහා තියෙන්න ඕනේ සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා තමයි ඔය අරහස්ථාංගික මාර්ගය කියන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ සීල. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ සමාධිය. ඊට පස්සේ තව දෙකක් තියෙනවා සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. නමුත් ඒක අර ඥානාංගෙහි මන්තරගත නිසා ඒක කියන්නේ. එතකොට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා වැඩුවොත් එයා සැප විඳත් එයා දුක් විඳත් එයා මැද හිටියත් එයා නිවන් දකින්න ඕනද නැද්ද? එයා නිවන් දකින්න ඕනේ. ඒ නිසා බුදුදහම බෞද්ධ වරදව වටහා ගන්න එපා. මේක සැප අඩු කරන්න උගන්නන දහමක් කියලා බුදුහාමුදුරු උගන්නන්නේ සැප අඩු කරන්න නෙමෙයි මොන අඩු කරන්නද? කෙලස් අඩු කරන්නයි. ඒ නිසා මේ මැදට අනිත් එක දැන් කොතනද මැද? කොතනද මැද කියලා කියන්නේ දැන් අපි හිතමු දැන් ලංකාව අනුව ගත්තොත් ලංකාවට අනුව අධික සැප විඳින අය අපි දන්නවා. අධික දුක් විඳින අය දන්නවා මැද කියලා කියන්නේ ඕගොල්ලෝනේ. එතන ඕගොල්ලෝ නිවන් දැකලා තියෙනවද දැන්? කවුරු හරි මේක ඉන්න හැය ඇහෙතිනේ. ඒ නිසා මේ මැද්දට ආවයි කියලා නිවන් දකින්න විදියක් නෑ. අනිත් එක එංගලන්තේ, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටක් ගත්තොත් ඒ වගේ ඉහළ සැප විඳින අය ගත්තාම ඉතාලියලයි අන්තිම දුක් විඳින අය ගත්තත් ඒගොල්ලන්ට අන්තිම දුකක් විඳින්න නෑ. ඒගොල්ලන්ට හොඳට කන්න බොන්න ආණ්ඩුවිනු ගෙවනවා. ඩෝල් එකක් කියලා එකක් දෙනවනේ. ඒකෙන් හොඳට කාලා බීලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ මැද කියන අය වගේ තමයි ඒකේ අර අන්තිම මට්ටමේ පරිභෝජනේ නැයි ඉන්නේ. ඒ නිසා මේ මැද්ද කියලා එක කොහෙවත් කතා කරන්න බෑ. ධර්මයෙන් අනිත් එක මැද්දට ආවනම් ආවහම නිවන් දකින්නයි කියලා අපි හිතන් ඉන්නවනම් මැද්දට ආවම කෙලස් නැති වෙනවද? වැඩිපුර කෙලස් තියෙන්නේ ධනවත් අය ළඟද? වැඩිපුර සපත් නැති වැඩිපුර දුකක් නැති අය ළඟද? දුප්පත් අය ළඟද? ඈ කාලකට කෙලස් වැඩි. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. ඒ නිසා බුදුදහම කතා කරන්නේ කෙලෙස් නැති කරන්න මිසක් සැප නැති කරන්න නෙමෙයි. එහෙමනම් මධ්‍යම කියන වචනයට අපි දීලා තියෙන තේරුම ඒ වචනේ අර ප්‍රසිද්ධ අර්ථය බලාගෙන දීපු තේරුමක්.